සුබ දවසක් ඔබ සැමට මගේ නම සඳුන් ප්‍රනාන්දු මම වැඩ කරන කැලණි විශ්වවිද්‍යාලයේ තොරතුරු සහ සංවේදී තාක්ෂණ මධ්‍යස්ථානයේ අද අපි ඔබට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ පරිගණක සාක්ෂරතා පාඨමාලාව වන COMP E1014 කියන විෂයේ Microsoft Excel කියන මුදුකාංගය ගැන ප්‍රායෝගික දැනුමක් ඔබට ලබා දෙන්න. එතකොට මේ තියෙන්නේ පාඩ තියෙන සිලබස් එක. මේකේ මූලික දැනුමක් විතරයි ඔයාලා ලබා දෙන්නේ. एडवांस एक्सेल විදියට යවෙන්නේ මේක බේසික් කෝස් එක. ඔර අපි බලමු මොකද්ද එක්සෙල් කියන්නේ කියලා. Microsoft Excel කියන්නේ පැතුම්පත් මුදුකාංගයක්. ඒ කියන්නේ ස්ප්‍රෙඩ්ෂීට් software එක. ඉතින් මේකේ මේල්ලි වෙන්නේ ගණිතමය සම්බන්ධ එම නැත්තම් ගිනුම් කරන සම්බන්ධ දේවල් අපිට කරගන්න එම නැත්තම් අපිට ස්ටැටිස්ටිකල් මොන හරි දෙයක් කරගන්න ඕන ගණිතමය කැල්කියුලේෂන්ස් කරගන්න පුළුවන් වැදගත් software එකක් තමයි Microsoft ලගේ තියෙන මේ Excel කියන්නේ Microsoft ලගේ එක එක සුදවා මම ඉස්සෙල්ලා කතා කරුවා word තියෙන ඉතින් word processing එකෙන් කරන වැඩේ නෙමෙයි මේකෙන් කරන්නේ හැබැයි ඉතින් මේකෙත් මේ Excel වලත් වර්ඩ් වල කරපු දේවල්ම තියෙනවා ඉතින් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට මේ Excel වල තියෙනවා එක එක versions. වර්ඩ් වල වගේම තියෙනවා අපි ඉස්සර යූස් කරුවා. ඔය 2010 version එක තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මේ තියෙන 2010 Excel එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මම zoom කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ Excel 2010 මේ ටික තමයි අපිට කරන්න තියෙන්නේ මේක ඔයාලගේ පොතේ තියෙනවා මේ ටික අපිට පාව කරන්න තියෙන්නේ තොර මේ Excel වල මෙහෙම මේ තමයි versions එක මාරු උනේ 85 90 ගණන් වල මෙන්න මේම logo එක ඊට පස්සේ මේ logo එක මේ Excel විදියට මෙහෙම මාරු වෙනවා वैसे दिदास तुना वर्षन ने का जैसे तुना हाथ ये वगैरह पहा वर्षन्स दिए नो वैसे दहाईं पासे तमाई या इंटरफेस से का अलग तो ला मैं आदत दिए ना तत्व ये ना कहीं ऐड लतीं दें दिदास दहाना में वर्षन ने का दिए नो ये वाकई में दिए ऑनलाइन वर्षन ने का वन ड्राइव की दिए ना ऑनलाइन वर्षन ने का एक ऐविला किया ने इस तरह आप ही की भी वो मेरे को ऑफिस 365 किया Office 365 හැබැයි දැන් කියන්නේ අපි එකන Microsoft 365 කියලා එකයි මේක මගල් දෙන වෙනතු. තාම අපි පාවිච්චි කරනවා ඉතින් Office කියලා. ඒකට ඉතින් Microsoft 365 තමයි තියෙන්නේ. ඒතකොට මේක ඇවිල්ලා online version එක. ඒතකොට online version එක මේ විදියට එන්නේ. මේක ඔයාලට උනත් install කරගන්න පුළුවන්. අපි Google වලට ගිහිල්ලා Office 365 එවන් නැත්තම් Microsoft 365 type කරපුවම මේ විදියට අපිට ऑफिस साइट office.com साइट එකට ගිහිල්ලා ऑफिस 365 ලොගින් එකක් ඔයාලා හදා ගන්න ඕන අපිට පුළුවන් ලේසියෙන්ම මෙතනින් sign in වෙලා ඔයාට මෙතන sign in වෙන්න වෙනවා account එකක් හදා ගන්න ඕන account එකක් නැත්නම් account එක ඔයාලට create කර ගන්න වෙනවා එහෙම create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් login වුණාම මෙන්න මේ විදිහට තමයි අපිට ඔෆිස් 365 end. ඒතකොට ඒකේ වම් පැත්තේ තියෙනවා අපිට අවශ්‍ය කරන මොනවද මේ word තියෙනවා word excel powerpoint OneDrive එක අපේ drive එක තියෙනවා OneNote SharePoint Teams
මයිකසොෆ්ට් ලගේ තියෙන ටීම්ස් කියන සොෆ්ට්වෙයාර් එක ෆෝම්ස් ඔය විදිහට අපිට ඔයාගේ ඔෆිස් ඔන්ලයින් වර්ෂන් එක ගන්න පුළුවන්. ඒකට ඔන්ලයින් වර්ෂන් එක ගන්නවා වගේම ඔයාට ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙතන මේ ඉන්ස්ටෝල් ඔෆිස් කියන එකට ගිහිල්ලා මේ ඔෆිස් 365 ඇප් එක ඔයාලගේ කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එහෙම ඉන්ස්ටෝල් කරගත්ත එකක් තමයි මම දැන් ඔයාලට පෙන්වන්නේ කරන්නේ එකකින්. එහෙම නැත්නම් අපිට මේක ඔන්ලයින් වර්ෂන් එක මේක ක්ලික් කරලා Excel ක්ලික් කරපුවාම අර විදියටම එනවා. අපිට බ්ලැන්ක් වර්ක්බුක් එකක් මෙතනින් ගන්න පුළුවන්. මේ විදියට අපිට එනවා. ඒකෙත් අපිට සමහර අය මේ ඉන්ටර්ෆේස් එක ආවේ නැත්නම් මෙතන මේ රිබන් එක නැතුවේ මේ විදියට රිබන් එක ආවේ නැත්නම් මෙතනින් මේ ඩවුන් ඇරෝ එක ක්ලික් කරලා රිබන් එක දාගන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ ඔෆිස් එක. එතකොට මම දැන් බලන්න ඔයාලට පෙන්නන්නම් කොහොමද අපේ කම්පියුටරෙන් ඕපන් කරන්නේ ඔයාලගේ ඔෆිස්. එතකොට කම්පියුටරේ මට පුළුවන් මෙතනට ගිහිල්ලා අපි Windows 10 නම් තියෙන මෙතන start button එකට එහා පැත්තෙන් අපිට අවශ්‍ය කරන software එක type කරන්න පුළුවන්. එතකොට මම Excel කියලා type කරපුවාම Excel open වෙනවා. එතකොට මේ විදිහට ඔයාලට welcome screen එක එනවා. එතකොට home එක අලුත් එකක් open කරන new open කියලා වැටෙනවා. දකුණු පැත්තේ ඔයාගේ නම වැටෙනවා. මෙතන මම පහුගිය ටිකේ කරපු දේවල් ඕනනම් තියෙනවා, බේසික් ඒවා තියෙනවා. ටියුටෝරියල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටේක ටුව කියන එකෙන් Excel සම්බන්ධ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මෙයාලම දෙනවා. ඊට පස්සේ තව ඕන්න මෙතන තියෙනවා එක එක ටෙම්ප්ලේට්ස් තියෙනවා. එයාලා හදපු ආකෘති තියෙනවා. මෝ ටෙම්ප්ලේට්ස් වලට ගිහිල්ලා ගොඩක් ටෙම්ප්ලේට්ස් මෙතන තියෙනවා. ඔයාලා හිතන්න මොන හරි බජට් එකක් ඔයාලට හදා ගන්න ඕන කියලා. එහෙම නැත්නම් මොන හරි ෆොටෝ කැලෙන්ඩර් එකක් හදා ගන්න. බජට් එකක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඒ හදපු එකක් තියෙනවා අපිට ඒවා එඩිට් කර ගන්න තියෙනවා. කම්පැනි බජට් එකක්, එහෙම නැත්නම් ඇකඩමික් කැලෙන්ඩර් එකක්, ඒ වගේම ඉන්වොයිස් එකක් මොනහරි ෂෙඩියුල් එකක්, වීක්ලි ඇටෙන්ඩන්ස් රිපෝට් එකක්, වර්ක් ෂෙඩියුල් එකක්, ඉන්වෙන්ටරි ඉන්වෙන්ටරියක්, හෝම් ඉන්වෙන්ටරියක්, ඔයාලා ගෙදරට ඉන්වෙන්ටරියක් ඕනන්නේ. ගොඩක් දේවල් මෙතන තියෙනවා. මෙතන නැති ඒවා අපිට මෙතන කැටගරීස් වලත් තියෙනවා. එක එක කැටගරි පර්සනල් නම් පර්සනල් කැටගරි එකට ගිහිල්ලා අපිට පර්සනල් සම්බන්ධ අපිට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය කරන ඒවා, කැල්කුලේටර් එක, නෙට්වර්ක් කැල්කුලේටර් එක, එහෙම නැත්නම් ලෝන් කැල්කුලේටර්ස් තියෙනවා. මෙතන නැති ඒවා ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතන ගොඩක් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. පර්සනල් එකෙත් තියෙනවා. බිස්නස් එකට ගියා නම් ඔයාලට තව දේවල් බෑක් ඇවිල්ලා බිස්නස් වලට ගියාම බිස්නස් සම්බන්ධ එහෙම නැත්නම් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් අකවුන්ට් එක කොහොමද ගහන්නේ, එහෙම නැත්නම් ඉන්වොයිස් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ, එක්ස්පෙන්සස් කොහොමද දාගන්නේ, ඒ විදිහට ගොඩාක් දේවල් මේ Excel වල තියෙනවා. Excel වල ගොඩක් දේවල් ඔයාලට කැල්කියුලේෂන් සම්බන්ධ, ෆයිනෑන්ෂියල්, අකවුන්ටන්සි, මැතමැටිකල් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් දේවල් කරගන්න පුළුවන්. හරි, මම මෙතන බ්ලැන්ක් එකක් ගන්නවා. මොකද බ්ලැන්ක් එකකින් පටන් ගමු. පස්සේ ඔයාලට මේක ඉගෙන ගත්තද පුළුවන් ටෙම්ප්ලේට් එකක් යූස් කරලා වැඩ කරලා. එතකොට මේ තියෙන මගේ ඔෆිස් 365 එහෙම නැත්නම් මයික්‍රොසොෆ්ට් 365 ඉන්ස්ටෝල් කරගත්ත එක. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. එතකොට මම ඔයාලට ඔන්ලයින් වර්ෂන් එක පෙන්නන්න. ඔන්ලයින් වර්ෂන් එක තියෙන්නේ එතකොට මේ විදියටනේ.
මේ තියෙන online version එක. එතකොට මේ තියෙන්නේ මගේ download කරගත්තේ. එතකොට මේ උඩ තියෙන්නේ online එක kln.lk එකේ මගේ SharePoint එකේ තියෙන එක. එතකොට මේ යට තියෙන්නේ මම download කරගත්තේ. දෙකම එකයිනේ. Word වල නම් පොඩි වෙනස්කම් වගේක් තිබ්බා. හැබැයි Excel වල නම් ලොකු වෙනස්කමක් මෙතන ඔයාලට තේරෙන්නේ නැහැ. ඉතින් Excel වල ලොකු වෙනස්කමක් තේරෙන්නේ නැහැ. හැබැයි Word වල පොඩි පොඩි වෙනස්කම් වගේ තිබුණානේ. මේකේ මේ styles එක මෙතන නැහැ. ඒක අලුතෙන් වැඩලා මේ styles කියන group එක මෙතන නැහැනේ. ඒක තියෙනවා. හරි එමනම් මම මෙතනින් පටන් ගන්නම් මේකෙන්. මම මෙතනින් ඕපන් කරලා ඉන්නම්. මම හදාගත්තු එකක් තියෙනවා. හරි එතකොට මේකේ ඔයාලට ඉස්සෙල්ලාම Excel වල ඉගෙන ගන්න තියෙන්නේ මේ උඩින්ම තියෙනවා. ඔයාලා පේනවාද මේ උඩින්ම මේ තියෙන මේ උඩින්ම තියෙන එකට අපි කියනවා ටයිටල් එක. ටයිටල් බාර් එක. එතකොට ටයිටල් බාර් එකේ වම් පැත්තේ මේ තියෙන ටයිටල් එක මොකද්ද අපේ ෆයිල් නේම් එක වැඩනවා. මොකද්ද ෆයිල් නේම් එක? .xlsx කියලා. ඒක තමයි එක්ස්ටෙන්ෂන් එක Excel වල. ෆයිල් නේම් and එක්ස්ටෙන්ෂන් එක තියෙනවා. වම් පැත්තේ උඩම තියෙනවා quick access toolbar. quick access toolbar. එතකොට මේක ළඟට ගෙනිච්චාම customize quick access toolbar කියලා එනවා. ඒකෙන් වෙන්නේ අර word වල වගේ නේද? word වලත් මේක තිබ්බා. අපිට වැදගත්ම හැමතිස්සෙම අවශ්‍ය කරන commands එකක් අපිට මෙතනට දාගන්න පුළුවන්. දැන් මේ save කරන එක තියෙන්න බෑනේ. ඒ save කරන එක දාලා තියෙනවා. ඒ වගේම මෙතන මේ undo තියෙනවා. redo තියෙනවා. ඒ වගේම මෙතන save කිරීම තියෙනවා. මෙතන නැති ඒවා දාගන්න ඕන නම් අපිට මෙතන මේ down arrow එක click කරලා customize quick access toolbar කියන එක දාලා මේකෙන් කැමති එකක් අපිට ගන්න පුළුවන්. අපි දු new එකක් ඕන කියලා මට new අලුත එකක් worksheet එකක් ගන්න. එතකොට ඒක දාගන්න පුළුවන්. එතකොට මේ new කියන එක add වෙනවා. ඒ වගේ මෙතන තියෙන ඒවා. එතකොට මේ හරිය වැටලා තියෙන්නේ ටික් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතන තියෙන ඒවා. quick access toolbar එකේ දැන්න තියෙන ඒවා. ඒ වගේ මේ ඕන අයින් කරලා දාන්නත් පුළුවන්. එතකොට එහෙම අපිට quick access toolbar එක හදා ගන්න පුළුවන්. ඒක යටින් තමයි මේ සාමාන්‍යයෙන් අපේ තියෙන ෆයිල් හෝම් ඉන්සර්ට් පේජ් ලේඅවුට් ෆෝමියුලාස් ඩේටා රිවියු view help කියන ටැබ්ස් විදියට මේ එක එක ටැබ්ස් විදියට තියෙන්නේ. එතකොට මේ ටැබ්ස් විදියට තියෙන්නේ මේ ටැබ්ස් විදියට අපේ මෙනු එක ඕපන් වෙන. එතකොට මේ ටැබ්ස් විදියට තමයි මෙනු එක අපිට ඕපන් වෙන. ටැබ්ස් විදියට තොර මේ ටැබ් එකක් ඕපන් වෙද්දී ඔයාලට පේනවා අපිට එනවා මොකද්ද රිබන් එක. එක එක ටැබ් එකක් ඕපන් කරද්දී ඩිස්ප්ලේ වෙන්නේ රිබන් එකක් විදියටනේ. මේ තියෙන රිබන් එකක් විදියට තමයි මෙන්න මේකට කියනවා අපි රිබන් එක. තොර මේක මේ දකුණු පැත්තේ අපිට ඕන නම් රිබන් එක අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරුවාට පස්සේ ආයෙ දාගන්න ඔය යන්න ඕන මේ උඩම තියෙනවා මෙන්න මෙතන ribbon display option කියලා ඔයාලගේ user name එකට එහා පැත්තේ එතන ගිහිල්ලා මට දාන්න පුළුවන් show tabs විදියට ද ඕන auto hide කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් show tabs and commands කියන දෙකම දාන්න. එතකොට මෙතන ribbon එක display වෙනවා. ribbon එක ඕන නැත්නම් ඔයාලට මෙතන මේ arrow එක click කරපුවාම collapse කරන්න පුළුවන් ribbon එක. එතකොට අපි රිබන් එක දාගන්න. එතකොට මේ රිබන් එක තමයි ඕපන් වෙන්නේ මෙනු එකේ. ටැබ් එකක් විදියට ටැබ් එකේ රිබන් එක ඕපන් වෙනවා. ඒ රිබන් එක ඇතුලේ තියෙනවා එක එක groups section තියෙනවා. groups මේ clipboard ඇවිල්ලා තියෙන එක group එක. cut කරන්න, copy කරන්න, paste කරන්න, format paint කරන්න ඒ තියෙන එක group එක clipboard කියන එක. ෆොන්ට් කියන ගෲප් එකේ ෆොන්ට් සම්බන්ධ පාට කරන්න ෆොන්ට් එක දාන්න බෝල් කරන්න ඉටැලික් කරන්න සයිස් එක වෙනස් කරන්න
ඒ විදිහට තියෙන ෆොන්ට් කැට ෆොන්ට් ගෲප් එක. ඒ වගේ තමයි ඇලයින්මන්ට් ගෲප් එක. මේ විදිහට හැම එකේම ස්ටයිල්ස් ගෲප් එක. අපිට ගෲප්ස් බලා ගන්න පුළුවන්. ඒ ගෲප් එකත් තියෙනවා තව launch button කියලා එක. මොකද මෙතන තියෙන සීමිත group icons විතරයි මේ objects විතරයි තියෙන්නේ මෙතන. අපිට කරන්න පුළුවන් මෙතන පොඩ්ඩක් ඒ වුණාට මේ මේ දකුණු පැත්තේ මේ හැම group එකකම දකුණු පැත්තේ මේ යට තියෙන එකට තමයි කියන්නේ launch button එක. ඒක click කරලා අපිට තව දේවල් ගන්න පුළුවන්. එතකොට මෙතන font එකේ launch button එක click කරලා මෙතන නැති මේ group එකේ නැති දේවල් ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ alignment group එකේ launch එක click කරලා ගන්න පුළුවන්. අපි මුකුත් alignment නැති ඉඳ මෙතන alignment එක click කරලා alignment group එක. ඒ වගේ හැම group එකකම launch එකක් තියෙනවා. launch button එකක් තියෙනවා. launch button එකක් තියෙනවා. හැබැයි සමහර ඒවාට මම පෙන්නන්නම් ඔයාලට. දැන් මේ වගේ තැන page layout මේ වගේ එක දැන් උගල දැන් මේ වගේ මේ page layout කියන එකේ මේ themes වලට launch button නැහැ. හැබැයි page setup එකේ launch button නැත් තියෙනවා. ඒ වගේ මේ වලට තියෙනවා. දැන් මේ arrange එකට launch button එකක් නැහැ. මොකද මේ arrange තියෙන්නේ මේ 6 විතරයි තියෙන්නේ. ඉතින් එහට නැති හින්දා තමයි මෙතන launch button නැත්. හරි. එතකොට ඒ වගේම තමයි මෙතන තියෙනවා මෙනු එක. මෙනු එකේ මුලින්ම තියෙන්නේ මොකද්ද? ෆයිල් එක. ෆයිල් කියන මෙනු එක. ඒතොර ඒ ෆයිල් කියන මෙනු එකේ තමයි අපේ ෆයිල් එක සම්බන්ධ මොන හරි මේක සේව් කරන්න ඕන නම් කොහොමද අපි සේව් කරන්නේ කියන එක මෙතන එනවා. ඉන්ෆෝ ඕන නම් ඉන්ෆෝමේෂන්ස් ගන්න පුළුවන්. ඒතොර මේකේ දැනට මේක සයිස් එක මෙච්චරයි. එතකොට මම තමයි ඕත මොඩිෆයි කරන්නේ මම. එතකොට මොන හරි මේ වර්ක් මේ අපි හදන මේ ෆයිල් එක ප්‍රොටෙක්ට් කරන්න ඕන නම් මෙතනින් පුළුවන් පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන්. ඒ විදිහට ඉන්ෆෝමේෂන්ස් තියෙනවා. ඊට අමතරව මේ account කියන section එකේ තියෙනවා මොකද්ද මේ application මේ මේකේ version එක මොකද්ද මේ Microsoft 365 apps for enterprise කියලා තියෙනවා. ඒක ඔයාලට download කරගත්තොත් Microsoft 365 එක ඔයාලට individual විදිහට දාගන්න වෙන අපේ enterprise එන්නේ මේ university එකෙන් මේක purchase කරපුල හින්දා free තියෙන්නේ අපිට. ඉතින් අපිට මේ enterprise version එක එන්න. ඒතකොට ඒකේ තියෙන softwares තමයි මේ තියෙන්නේ. Skype උත් තියෙනවා. ඒතකොට මෙතන මගේ නම තියෙනවා. ඔයාලගේ username එක හදාගත්තොත් ඔයාලට log වෙලා මේක install කරගන්න පුළුවන්. ඒ වගේම OneDrive එක මෙතන පෙන්නන. ඒතකොට ඒ ඇවිල්ලා තියෙන්නේ account කියන section එක. ඒ වගේම තියෙන options කියලා. ඒතකොට options වල word වල options වගේම තමයි මොන හරි දැන් මෙතන අපිට excel වල වෙනස් කරගන්න ඕන. මම ඒක පස්සේ පෙන්නන්නම් ඔයාලට options වල කොහොමද වෙනස් කරන්න කියලා. options අපිට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු දේවල් මේක වෙනස් කරන්න යන්න එපා. සමහර විට වෙනස් වුණොත් එහෙම වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින්ද මේ විදියට තියාගන්න options. හරි. ඊට පස්සේ බලන්න. මේ තියෙන blank sheet එක. එතකොට මේකට අපි කියනවා මේ වර්ක් බුක් එක. වර්ක් බුක් එක. මේ තියෙන එක වර්ක් බුක් එක. ඊට අදාළ ෂීට්ස් තමයි මේ යට තියෙන්නේ. මේ යට තියෙන්නේ ඊට අදාළ ෂීට්ස්. එතකොට මේ අලුත්ම වර්ක් බුක් එකක් ගත්තොත් මම අලුත් එකක් ගන්න. බ්ලැන්ක් එකක්. එතකොට මේක මෙතන පේනවා ඔයාලට. මෙතන book 2 කියලා තියෙනවා ටයිටල් එක. තාම මම සේව් කරලවත් නැහැ මේ. එතකොට මේක තමයි book 2 කියලා තමයි book 1 2 3 ඔය වගේ විදිහට තමයි සේව් වෙන්නේ. එතකොට මේක යට තියෙනවා sheet 1. sheet 1 කියලා තියෙනවා. ඒ වගේ අපිට sheets add කරගන්න පුළුවන් මෙතන.
ඕනම් ප්‍රමාණය. ඉස්සර නම් 255යි පුළුවන්. දැන් නම් unlimited sheets දාගන්න පුළුවන්. Sheet 1, 2, 3 ඔය විදිහට එන්න. එතකොට මේක එකක් ඩබල් ක්ලික් කරලා මට ඒක වෙනස් කරගන්න පුළුවන්. නම rename කරන්න පුළුවන්. ඩබල් ක්ලික් කරලා rename කරන්න පුළුවන්. මේ විදිහට. ඒ වගේ ඒක sheet එක ළඟට ගිහිල්ලා අපිට ටැබ් කලර් එකක් දෙන්න පුළුවන්. මේ කලර් රතු දෙන්න. මේක මම දෙනවා. එතකොට කහ. මේක දෙනවා මම right mouse click කරලා ටැබ් කලර් එක කැමති කලර් එකක් දුන්නා. එතකොට ලස්සනයි නේ. එතකොට මේ වගේ කලර්ස් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් right mouse click කරලා අපිට පුළුවන් මේක රීනේම් තියනවා ඩිලීට් කරනවා නම් ඩිලීට් කරන්න මකන්න පුළුවන් එහෙම නැත්නම් මූව් කොපි කොපි කරන්න පුළුවන් වෙන තැනකට මූව් කරන්න පුළුවන් වෙන ෂීට් එකකට ඕන නම් කොපි කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙතනම කොපියක් දා ගන්නත් පුළුවන් ක්‍රියේට් අ කොපි ගිහිල්ලා දාගත්තාම මෙතනම කොපියක් එනවා ඒ වගේ අපිට ටැබ්ස් ගන්න පුළුවන් කොහොමද මේ තියෙන වර්ක්ෂීට් එක මේ අපේ තියෙන පැතුරුම් පත මේ වර්ක්ෂීට් එකේ හැදිලා තියෙන්නේ රෝස් කොලම්ස් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ එතකොට රෝස් කොලම්ස් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ එතකොට මේ සිරස් අතර තියෙන ඒවලට අපි කියනවා කොලම්ස් කියලා කෙලින් තියෙන ඒවා මේ A B C D කියලා තියෙන්නේ කොලම්ස් එතකොට මේ සිරස් අතර තියෙන ඒවලට මේ A B C D E F G H කොහොම කියලා තියෙන්නේ කොලම්ස් ඒ වගේම තමයි මේ තිරස් අතර තියෙන්නේ 1 2 3 නම්බර් විදියට තියෙන්නේ දැන් මෙහෙම තියෙන්නේ කොලම්ස් ඇල්ෆබෙටික් නම් වලින් තියෙන්නේ කොලම්ස් ඒ වගේ නම්බර්ස් වලින් තියෙන්නේ රෝස් මේ තියෙන්නේ 4 වෙනි රෝ එක මේ තියෙන්නේ 10 වෙනි රෝ එක එතකොට රෝ එකයි කොලම් එකයි ඉන්ටර්සෙක්ට් වෙනවනේ ඡේදනය වෙනවනේ අන්න ඒ තැනට කියනවා අපි සෙල් එකක් කියලා. එතකොට මේ සෙල් මෙතන මේ සෙල්ස් වලින් තමයි හැදිලා තියෙන්නේ ස්ප්‍රෙඩ් ෂීට් එක. සෙල් එකක් හැදෙන්නේ කොහොමද? රෝ එකයි කොලම් එකයි එකතු වෙලා. එතකොට මේ තියෙන්නේ C3 කියන එක. ඉස්සෙල්ලාම කොලම් එකේ නම තියෙන්න ඕන. ඊට පස්සේ තමයි රෝ එකේ නම තියෙන්නේ. එතකොට බලන්න මෙතන ඔයාලට පේනවා C3. එතකොට මම මෙතනට ගියොත් එහෙම ඒක ඔය වම් පැත්තේ උඩ අපිට පේනවා H7 කිය. ඒ විදිහට ඕනම තැනක ඇඩ්‍රස් එකක් තියෙනවා. සෙල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ සෙල් ඇඩ්‍රස් එක ලියන්නේ කොලම් එකයි රෝ එකයි එකතු වෙලා. තොර කොලම්ස් තියෙනවා 16384. කොලම්ස් කියන්නේ මං කිව්වනේ ඉස්සෙල්ල මේ සිරස් අතර තියෙන ඒවානේ නේ ඔතන ඉඳලා අපි හිතන්නේ 26න් පස්සේ XY Z එකෙන් පස්සේ එන්නේ AA කියලා නේ ඔය වගේ තියෙනවා AA වෙලා XFD වෙනකම් මෙතනට වෙන XFD වෙනකම් කොලම්ස් තියෙනවා ඒ කියන්නේ 16384 කොලම්ස් තියෙනවා රෝස් තියෙනවා 1 2 3 නම්බර්ස් වලින් තියෙනවා 1 මිලියන් ගන්න 1,048,576 තියෙන 1 මිලියන් ඒ වගේම සෙල්ස් තියෙනවා බිලියන 17ක් ඒක හොයාගන්න පුළුවන්නේ කොච්චර මේ බිලියන 17ක් තියෙනවද සෙල්ස් ඉතින් ඒක වෙනස් වෙනවා එක්සෙල් 2003 වගේ පරණ වර්ෂන් එකක් ගත්තොත් රෝස් තිබ්බේ 65,536 කොලම්ස් තිබ්බේ 256 සෙල්ස් තිබ්බේ මෙච්චර ෂීට්ස් නම් ඕන තරම් දාන්න පුළුවන් ඉස්සර ෂීට්ස් තිබ්බේ 256 ඊට දැන්වල දැන් එකේ අපිට රෝස් මෙච්චරක් තියෙනවා කොලම්ස් 16,000 ගානක් තියෙනවා තොර මේ කන්ට්‍රෝල් කී එකයි ඇරෝ කීස් යූස් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් කන්ට්‍රෝල් කී එක ඔබාගෙන රයිට් ඇරෝ එක ක්ලික් කරුවොත්
वाट कंट्रोल की को बाएं राइट एरो क्लिक करो मैं अंतिम कॉलम में कट आना एक्स एफ डी की है ना कॉलम में कट आना कंट्रोल लगाए राइट कंट्रोल लगाए लेफ्ट क्लिक कर पुआ में मुलाटे नो मुला रोए कटे तंदे राइट क्लिक करो राइट टेकट आना लेफ्ट क्लिक करो लेफ्ट टेकट आना ए वन ने कटे नो मैं के इन्ने एक्स एफ डी वन ने कर मैं तो ना ए वन ए वाके में तमाम डाउन एरो क्लिक करो मैं 1 बिलियन का अंडर में आना अगले पेन है ने मैं तो इंटर में आना आय आप एरो क्लिक करो उधर तो मैं ए वाके कंट्रोल की ये काई कंट्रोल की एक ओबा गए ना एरो की स्वेलिंग अभी तो वन आटा में गया है कि याटा आटा में गया है कि उड़ा आटा में गया नहीं हाँ इधर बस से अभी तो पुलु हाँ सेल लेगा सेल लेगा के तो कोटे मैं कोला पार्ट रहता हूँ मैं थी पेन वाई थी कोला पार्ट दें मैं A3 में A1 तो मैं दी ने वो कर दे B6 तो मैं दी ने B6 और अब बाला मु मैं सेल ले का मैं हम सिलेक्ट करा दी ये सेल ले के दाखनु पैते यात දැන් මේ සෙල් එක මැදට ගියත් උඩට ගියත් ධාරකට ගියාම වෙනස් වෙනවා මූව් කරන්න. හැබැයි උඩට ගියාම මැදට ගියාම මේ ක්‍රොස් එක ලොකු පුරුෂයක් තියෙන. මේ ධාරකට ගියොත් මූව් කරන අයිකන් එක එනවා. උඩට යටට ඊතල හතරක් එනවා. ඒ වගේම මේ දකුණු පැත්තේ යටට ගියාම බලන්න ඔයාලගේ මවුස් පොයින්ටර් එක කළුපාට කතිර එහෙම නැත්නම් ක්‍රොස් එකක් විදියට එනවනේ අන්න ඒකට තමයි කියන්නේ අපි ෆිල් හැන්ඩල් එක ෆිල් හැන්ඩල් එක ඒකෙන් පුළුවන් අපිට අපි සිලෙක්ට් කරන ටෙක්ස්ට් එක නම්බර් එක ෆිල් හැන්ඩල් එක උඩ එකකින් වෙන්නේ කොපි වෙන එක අපිට මේක ඇදගෙන යන්න පුළුවන් එකම ටෙක්ස්ට් එක අපිට කොපි කරගන්න පුළුවන් ලේසියෙන් එහෙම නැත්නම් එකම නම්බර් එක කොපි කරගන්න පුළුවන් ඒකර මම ඔයාලට පෙන්නන්න දැන් මේක ටෙක්ස් කියන එකන්න තියෙන්නේ මොකක් හරි නමන්න ඒක අපිට පුළුවන් මෙතන මේ ක්‍රොස් එකක් වගේ එනවා ඒක දකුණු පැත්තේ යට චූටි කොටුවක් ළඟට ගෙනිච්චාම ඒක ඔබාගෙන ක්ලික් කරගෙන අපිට මේක මෙහෙම යටට ඇදගෙන යන්න පුළුවන් එතකොට ඒක කොපි වෙලා පේස්ට් වෙනවා ඒ සිලෙක්ට් කරන තියෙන එක එහෙම්මම පේස්ට් වෙනවා දැන් මම මේක හදන්නම්කො මෙතන තියෙන exam space 1 කිය ඒකත් මම මෙහෙම drag කරගෙන යනවා ඊට පස්සේ බලන්න exam 1 නෙමෙයි copy වෙන්නේ exam 2 3 4 5 6 ඔය විදිහට තමයි copy වෙන්නේ continuously යනවා එකම text එක නෙමෙයි තියෙන text එකට number එකක් add වෙනවා ඒ වගේ මෙතන 1 2 3 මන් දාපුවම ඒක රටාවක් නැති හින්දා ඒක ඒ විදිහටම කොපි වෙනවා මේ ජනවාරි ගත්තොත් අපිට ඒක මේ විදිහට වෙනස් වෙනවා ඔටෝ මන්ඩේ ගත්තත් වෙනස් වෙනවා ඩේට් එකක් ගත්තත් අපිට ඩේට් එකෙත් දවස් ටික වෙනස් වෙනවා හැබැයි අර දෙක එක මාසේ අවුරුද්දයි එකයි අපිට ඒකත් වෙනස් කරගන්න පුළුවන් මේම සිලෙක්ට් වුණාට පස්සේ මෙතන එනවා හරි එතකොට බලමු අපි පොඩි ෆන්ක්ෂන්ස් කොහොමද ටයිප් කරන්න කියලා බලමු මම මේකෙම කොපියක්
තමයි ගත්තේ මෙතන මේ ඉමේජ් එකක් දාලා තියෙන්නේ බලමු මේ විදිහට කොහොමද මේක හදන්නේ කි මේ විදිහට මට හදා ගන්න ඕන මොන හරි දෙයක් හදා එතකොට මම ඉමේජ් එක මකලා ඉන්න ඉමේජ් එක නැහැ කියලා හිතමු මට මෙන්න මේ मैंने मे विद लास्ट हदा गुना टाइप कर इस टाइप कर मैं टाइप करने का कर लिया मैं टाइप करव एक मिनट टाइप करव तो मोनहार फोम इंती है मैंने मे के सेक्शन ने कहता मैं क्या होम की टैब है मे सेक्शन ने कहता मैं फोम इंती है पाले नियम तीन मेदना क्लिप बोर्ड तीय क्लिप बोर्ड के तमें मोन हरदे कट कर कॉपी कर पेस्ट कर देवल तीन क्लिप बोर्ड के तीन कॉपी पेस्ट करना ठीक थोड़ी तरह मट मेदा टोट सी डी सी की मट कॉपी कर सी डी सी की मैं कॉपी कर लेना तेन कट गि मैं एक पेस्ट कर तो एक पेस्ट मेतन टी पेस्ट करना एक पेस्ट ඒ විදිහට මට පේස් කරගන්න පුළුවන් මේක මුකුත් තෝන්නේ නැත්නම් මට මේක ස්පේස් බාර් එක ක්ලික් කරපුවම ඩිලීට් වෙන යම් කිසි සෙල් එකක තියෙන දැන් ඩිලීට් කරගන්න ඕන නම් ස්පේස් බාර් එක ක්ලික් කරන්න එතකොට ඔටෝ ඩිලීට් වෙනවා ඒ වගේ මේක ඕන කට් කරලා ලඟ යන්න ඕන කියන එමනම් කට් කරන්න පුළුවන් කට් මෙතනට ගිහිල්ලා මම පේස් කරනවා එතකොට මෙතනින් කට් වෙලා තමයි මෙතන පේස් වෙන්නේ मैं कंट्रोल एक्स कट कंट्रोल वी पेस मैं कंट्रोल एक्स कट कंट्रोल सी कॉपी एट कट कॉपी कंट्रोल एक्स कंट्रोल वी पेस्ट चलो मैं बोलवा मैगे मैं सी डी सी यूके की फॉन्ट टाइप विनाश कर फोन टाइप मैं वलाकुलाकन डाउनलोड कर फोन एम अति फोन का यूज करना मेक करना एरियल ब्लैक कैलिब्रीना कैलिब बोल कर पुलवा अरे वर्ड वाले तीन मे फोन ग्रूप तमें तीन आप मेक साइज से वैडी कर पुलवा क्या साइज से दागा पुलवा सिलेक्ट कर पुलवा मेदा ड्रॉप डाउन एमता मेदना आप टाइप कर पुलवा सी ए ना सी चोड़ा लकुए दोला दाने तो अरगे आप तीन कोल पाट बैकग्राउंड फोन टे विना कर लोट मेदा मम टी लोक कर मैं एक एक सेल लंगट के निश्चा हम ये सेल लिएवेला तीन देख मैंने मेतन आप फॉर्म्यूला बाएगे मेकट आप फॉर्म्यूला बाएगे फॉर्म्यूला बाएगे डिस्प्ले होना मेतन मुकुद ब्लैंक तीन हिंद ब्लैंक इवागे मेतन बी टू की सेल मेतन लिएवेला तीन के आप मेतन उन्हें एडिट करना पुलवा फॉर्म्यूला बाएगे एडिट करना पुलवा एक अतन टाइप वे तो मेतन दीना आए उन्ना फोन टेक इंक्रीज करना पुलवा ये वगे फोन टेक डिक्रीज करना पुलू वर्ड दिब्बागे मेतन इटैलिक तीनों एलकर लिया अंडरलाइन तीनों डबल अंडरलाइन तीनों मे की
මේ සෙල් එක දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන මේ කොළ පාටින් සිලෙක්ට් වෙලා තියෙන සෙල් එකනේ ඒකේ බෝඩර්ස් දාන්නත් පුළුවන් top board එතකොට බලන්න මේ වගේ board එක display වෙනවා නේ මෝ බෝඩර්ස් වල line color එක මට ඕන නම් වෙනස් කරන්න පුළුවන් රතු දාන්න එතකොට මේ වගේ අපිට pen එකේ borders අඳින්නත් පුළුවන් මේ වගේ borders එහෙම නැත්නම් bottom borders pie කරලා දාන්නත් පුළුවන් no borders ඒ බෝඩ් එක කියන එකත් අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි මෙතන තියෙන අපිට මේකට අපි කියනවා fill color. කලර් එකක් අපිට දාන්න පුළුවන්. කලර් එකක් දාන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා B2 මේ ඇවිල්ලා C2. එතකොට C2 එකටත් අපිට දාන්න ඕන. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ cells දෙකම B1යි මෙතන තියෙන B2 මෙතන තියෙන C2 මේ සෙල් දෙකම මම සිලෙක්ට් කරා සෙල් දෙකම සිලෙක්ට් කරලා ම ඇලයින්මන්ට් වල දිනා merge and center කියලා merge and center එතකොට එක සෙල් එකක් බවට ඒකපත් වෙනවා දැන් මේ තියෙන එක සෙල් එක ඉස්සර මේ සෙල් දෙකක් නැති මේක තිබ්බ සෙල් දෙකක් මේ එක සෙල් එකක් මේ අනිත් සෙල් එක merge and center කියලොත් මේ දෙකම සිලෙක්ට් කරලා merge and center කියලොත් ඒ සෙල් දෙකම එක සෙල් එකක් බවට පත් වෙනවා එවගේ මෙතන මේ සෙල්ස් තුනම සිලෙක්ට් කරලා මම මර්ජ් ඇන් සෙන්ටර් කරා. එතකොට ඒ සෙල් තුනම එක සෙල් එක බවට පත් වෙනවා. ඊට පස්සේ අර මම ඉමේජ් එකක් දාලා තිබ්බේ. ඉමේජ් එක නම් ඉන්සර්ට් පිච්චර් ගිහිල්ලා ඉමේජ් එකක් ගන්න පුළුවන්. මේ ඉමේජ් එක තමයි අරගෙන තිබ්බ. එතනසියෙම රීමේජ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේක තාම මොනවද කරුවේ අපි. ආ මේ විදියට දාලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් දැන් මේ ටයිප් කරන්න තියෙන මෙතන නම් හතරක් මම ටයිප් කරලා තියෙනවා. මෙතන සබ්ජෙක්ට්ස් IT, ඉංග්‍රීසි, ඉකනොමික්ස් කියලා ටයිප් කරලා තියෙනවා. टाइप कर दी ना मैंने टोटल एवरेज के लिए डाल दी ना मैंने मैक्स मीन मैं मेरे को नम्बर करना मेरे को दें डोल ने मेरे मैं को आर मैं दी ना मारा सिलेक्ट करना बोला तोर मैं अभी ना मामा रेंज का सिलेक्ट कर रही दें मैं दी ना एक सेल लेगा के तोर बाने A2 के लिए दी ने तोर मैं दी ने B2 सेल लेगा मर्ज जेला तो එක තැනකට ගිහිල්ලා අපිට ඩ්‍රැග් කරගෙන ඇදගෙන දකුණට යන්න පුළුවන්. ඒ වගේම යටට එන්නත් පුළුවන් අතාරින්න නැති. ඒකෝර මේ සෙල් රේන්ජ් එකක් එන්නේ. ඒකෝර බලන්න ඒකේ වම් පැත්තේ තියෙනවා 9R රෝස් 9යි කොලම්ස් 5යි කියලා. මෙතන ඒකෝර ඉස්සර වැටෙන එක සෙල් එකක් විතරයි. ඊට පස්සේ ඒ රෝස් ටික අපිට වැටෙනවා. ඒකෝර මම මේක සිලෙක්ට් කරලා सिलेक्ट करना मैंने मैं कहती ना स्टाइल्स दाना पुलो मत क्या हम तो स्टाइल लेक गाना पुलो एक हम हेडिंग वन किए ने का तमाम यार गिनती हेडिंग वन तो करे मैं इधर डिस्प्ले ना ती यार का एक अंतिम बने दिया मारू ने मैं तो नहीं हेडिंग वन डाला थी तो रे हेडिंग वन दादी बाण दान मैं तो ना दिए ने मुकाद इकोनॉमिक्स किया ला दिए ने හැබැයි ඩිස්ප්ලේ වෙන්නේ මේක ඇත්තටම තියෙනවා ඉකොනොමික්ස් කියලා. ඒනවනේ මෙතන පේන්න තියෙන ඉකොනොම් ඉකොනොම් කියලානේ. ඒ කියන්නේ මේ අපිට සෙල් මේ කොලම් එකේ width එක ටිකක් වැඩි කරගන්න ඕන. සල ස්ටයිල් එක නැතුව width එක අඩුවිනේ. දැන් width එක ටිකක් වැඩි කරගන්න. width එක වැඩි කරාන්නේ. එතකොට මේ D කොලම් එකේ
දකුණු පැත්තට වෙන්න පොඩ්ඩක් ගියහම E එක ළඟ වෙන්න ඒ D එක E එක අතරට ගියහම වාගේ මවුස් කර්සර් එක එනවා දෙපැත්තට ඊතල දෙකක් අදින්න. ඒක ක්ලික් කරගෙන ඔබාගෙන දකුණු පැත්තට වාට යන්න පුළුවන්. ඒ වගේම මේක ක්ලික් කරගෙන වම් පැත්තට එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මේක මේ මෙතන තියෙන වර්ඩ් එක නම් වැඩිම විත් එක තියෙන එක අනුව එයා ඔටෝ හදා ගන්නවා. මේ D එකයි E එකයි අතරට ඇවිල්ලා ඔයාට පුළුවන් මේ මේව දෙපැත්තට අදින්න එනවනේ. අන්න එහෙම ආවම එතනට ඩබල් ක්ලික් කරා. එතකොට එයා ඔටෝමැටිකලි හදා ගන්නවා. ඒටි. ඉතින් ඒ වගේ ඔයාට පුළුවන් කොලම් එකක් කොලම් දෙක සෝරි රෝස් දෙකක් අතරත් අපි කොලම් සැකේරුවේ දැන් මේ රෝස් දෙකත් අතරත් ඔයාට දිග වැඩි කරගන්න පුළුවන් මේ මෙහෙම වැඩි කරගන්න පුළුවන් එහෙම නැත්නම් කිහිපයක් සිලෙක්ට් කරලා මම කොලම්ස් සෝරි රෝස් හතරක් සිලෙක්ට් කරලා එක එක රෝ එකක් වැඩි කරනවා හැබැයි අර රෝස් හතරම ඒ ප්‍රමාණයට වැඩි වෙනවා ඇයි ඒ අපි හතරම සිලෙක්ට් කරපු හින්දා. එතකොට මේකෙත් අපිට කොලම් B එකයි සිලෙක්ට් කරන්න පුළුවන් කොලම් C එකයි කොලම් D එකයි. තුනම සිලෙක්ට් කරන්න නම් එක කොලම් එකක් සිලෙක්ට් කරලා ඉවුනාට පස්සේ අපිට ඩ්‍රැග් කරගෙන අනිත් දකුණට යන්න පුළුවන්. පස්සේ කැමති ප්‍රමාණයට මේක මම එකක් අඩු කරනවා. එතකොට තුනම අඩු වෙනවා ඒ විදිහට. මම මේ B C කියන කොලම් එක වැඩි කරනවා. එතකොට ඒ විදිහට ඒක වැඩි වෙනවා. ඒ වගේ අපි සිලෙක්ට් කරන කොලම්ස් කිහිපයක් හරි රෝස් කිහිපයක් හරි එක ගානකට ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ ෆොන්ට් කැටගරි එක. එතකොට මෙච්චරයි අපිට තියෙන්නේ. එතකොට මම කිව්වා මෙතන ෆොන්ට් ඩබල් අන්ඩර්ලයින් බෝල්ඩ් ඉටැලික් එක අමතරව මෙතන ලෝන්ච් බටන් එක ක්ලික් කරලා තව අපිට දේවල් ගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරලා මට ලෝන්ච් බටන් එකට ගිහිල්ලා ස්ට්‍රයික් ත්‍රු දාලා ඕකේ කෙරුව මේක එක ඉරිකැලකින් කපන ඒ වගේ ගන්න පුළුවන්. මම මේක පොඩ්ඩක් බිත් එක වැඩි කර ගන්නවා. එතකොට බලන්න මම මේ සෙල් එකේ ද ෆොන්ට් ගෲප් එක ඉවරයි. ඊපස්සේ එනවා අපි අලයින්මන්ට් ගෲප් එක. අලයින්මන්ට් ගෲප් එකේ දැන් මර්ජ් කියන එක වල දන්නවා. දැන් මේක බලන්න මෙතන ලෙෆ්ට් තියෙන. පළවෙනි එක ඇවිල්ලා ටොප් සෝරි ටොප් අලයින්. මෙතන තියෙන්නේ මිඩල් අලයින්. මැදටම කියන. මෙතන එන්නේ බොටම්. ඒ සෙල් එකේ අපිට ටෙක්ස්ට් එක පොසිෂන් කරන ආකාරය තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ මෙතන තියෙන ඔරියන්ටේෂන් එක මේ විදිහට දාන්නත් පුළුවන්. මේ විදිහට ඔරියන්ටේෂන් එක මෙහෙම දාන්නත් පුළුවන්. ඒ වගේ ඔරියන්ටේෂන් එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේක යටම තියෙන ෆෝමැට් සෙල් ඇලයින්මන්ට් කියලා ඒක වාට පුළුවන් මෙතන කෙලින් ඕන නම් කෙලින් ගන්න මෙහෙම ඕන නම් ගන්න මේ විදිහට වාට ඒක දාගන්න පුළුවන්. එතකොට මේක සෙන්ටර් රයිට් සෙන්ටර් රයිට් හැබැයි උඩ තොර මැද දැම්මු සෙන්ටර් රයිට් ඔකේ. මේක සෙන්ටර් දෙකම දාගත්තොත් අලයින් එක වෙනවා මෙතන සෙන්ටර්ත් වෙනවා ඒ අලයින්මන්ට්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ නම්බර් කියන ගෲප් එක නම්බර් කියන එක. තොර බලන්න දැන් IT කියන එක තියෙනවා මෙතන ජෙනරල් තියෙනවා. එතකොට
මෙතන මේ වගේ දේ. ඒක මෙතන මම දෙන්න මොකක් හරි සැලරි කියලා අලුත් එකක් හදමු අපි. සැලරි. සැලරි කියලා දාන්න. ඒක දැන් මෙතන සැලරි කියන එක දැන් නිකන් ටයිප් කරපු වින්දා නිකන් ආවේ නේ. දැන් මට මේ තියෙන ෆෝමැට් එකම දැන් මේක තියන්නේ ලස්සනට හදලා තියෙනවන්නේ මෙතනට ගන්න. එහෙමනම් පුළුවන් මෙතන තියෙන මේ ක්ලිප් බෝඩ් එකේ තියෙන ෆෝමැට් පේන්ට් කියලා එක. ෆෝමැට් පේන්ට්. ඒකෙන් අපිට පුළුවන් මේ ෆෝමැට් වෙච්ච ඒවා ඒ විදිහටම කොපි කරලා පේස්ට් කරන්න පුළුවන්. එක තැනක තියෙන ෆෝමැටින් එක කොපි කරලා ගන්න එක තමයි මේ ෆෝමැට් පේන්ට් එකෙන් කරන්නේ. දැන් මට ගන්න ඕන මෙන්න මේ තියෙන මේ තියෙන කිහිල්ල මේ ෆෝමැට් එක මෙතන ගන්න ඕන කිය. එවනම් මම ෆෝමැට් පේන්ට් එක ගිහිල්ලා ඒක සිලෙක්ට් කරගන්න. අවශ්‍ය කරන තැනට ගිහිල්ලා මේ පින්සල දාන්න තියෙන. පින්සලෙන් ගන්න තියෙන. ක්ලික් කරා. එතකොට ඒ විදිහට තමයි එන්නේ. එතකොට මෙතන තිබ්බ B2 කියන එකේ ෆෝමැටින් එක එතනට කොපි වුණා. දැන් මට ඇත්තටම ඕන මෙතන මේ මේ විදිහට ගන්නන්නේ ඉංග්‍රීසි IT ඉංග්‍රීසි ඉකොනොමික්ස් ගන්න. මට ඕන මේ ෆෝමැටින් එක කොපි කරලා මෙතන අලවන්න. එහෙමනම් ඒ අවශ්‍ය කරන තැනට ගිහිල්ලා ෆෝමැට් එක තියෙන අවශ්‍ය තැනට ගිහිල්ලා ෆෝමැට් පේන්ට් එක ගන්න. දැන් මෙතනට ඇවිල්ලා අලවන්න. එතකොට ඒක හරි. මෙතනට ඕනේ නෑනේ. එහෙමනම් මම වෙන තැනක ගිහිල්ලා නලවන්න පුළුවන්. එතකොට ඒක නැති වෙනවා. සැලරි. සැලරි කියන එක දැම්ම කියලා හිතන්න 25000යි. මේ වගේ. දැන් මේකටත් ෆෝමැට් එක ඕනනේ. චොට්. වෙල්. අනිත් පැත්ත. මේ සැලරි වගේ ගමු දාලා දෙන්න. දැන් මේ දිනේ ඉකොනොමික්ස් මේවා ඇවිල්ලා නම් විදියට තියෙන, ටෙක්ස් විදියට තියෙන. එතකොට අපිට මෙතන තියෙන ජෙන්ඩර් එක ඕකේ. ජෙන්ඩර් ෆෝමැට් එක ජෙන්ඩර් එකක් විදියට ඕකේ. දැන් මේකේ එක එක දේවල් තියෙන. මේ නම්බර් එකක් විදියට අපි නම්බර්ස් දානවා. කරන්සි එක නම් කරන්සි. දැන් ජෙන්ඩර් කියන එක තමයි ඒකට සිලෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේකට පුළුවන් මට මේ තුනම සිලෙක්ට් කරලා මේ ෆෝමැට් එක මම වෙනස් කරනවා කරන්සියක් විදියට. කරන්සි. ඒක ජෙනරල් නෙමෙයි. ඒක නම්බර් එකකුත් නෙමෙයි. කරන්සි. එතකොට බලන්න ඒ කරන්සි එක වැටුණා. ඒ වගේ මේ තියෙන්නේ මොන හරි අපි එන්ටර් කරපු නම්බර්ස්. ඒක මම ඩිෆයින් කරනවා නම්බර් එකක් විදියට. නම්බර්. ඒක කරන්සියක් නෙමෙයි. account එකිනුත් නෙමෙයි. short date time එකකුත් නෙමෙයි. නම්. එතකොට එයා මේ විදියට දාගන්න. එතකොට මෙතන ෆෝමැට් එක සිලෙක්ට් කරන්න පුළුවන් යුනයිටඩ් කිංඩම් ද ස්ටේට්ස් කියලා. මේකේ මේ තුනම මම නම්බර් එක සිලෙක්ට් කරලා මෙතන තව තියෙනවා ඉන්ක්‍රීස් ඩෙසිමල්. එතකොට ඩෙසිමල් එකක් වැඩි වෙනවා. ඒ වගේම ඩික්‍රීස් කරන්නත් පුළුවන්. එතකොට මේ විදියට එන්න. එතකොට මේ නම්බර් එක සිලෙක්ට් කරුවාට පස්සේ ඒකේනුත් මට ක්‍රම අයින් කරන්න ඕනේ. එතකොට නම්බර් එකේ මේක කවුන්ටින් වලට ආවා. එහෙමනම් ආය කරන්සි එකට දාන්න. ඒකෙත් ඩෙසිමල් අයින් කරන්න පුළුවන්. ඒ වගේම මොකක්ද percentage අපි හිතමු 0.0852 0.0852 8.
ඉන්නවයි දශම බිංදුවයි දෙකයි හයයි තුනයි හයයි. මෙයාගේ අපි ටයිප් කෙරුවෝ නහරි දශම ගන්න. මෙතන බද ගන්න ඕන පර්සන්ටේජ් මේකටත් මෙහෙමත් පුළුවන්. දැන් හිතන්න මම මේ එක ඉකොනොමික්ස් එකම මේ දෙකටම දාන්න ඕන. සැලරි එකට ප්‍රසන්ටේජ් එකට දෙකට මේ ෆෝමැට් එක දාන්න ඕන. මේ ඉකොනොමික්ස් කියන එකේ ෆෝමැට් එකම මට සැලරි එකට ප්‍රසන්ටේජ් එකට දෙකටම එකපාර ඇඩ් කරගන්න. එහෙමනම් මම ඉකොනොමික්ස් වලට ගිහින් මත ඉංග්‍රීසි වලට ගිහිල්ලා ෆෝමැට් කරනවා. ඊට පස්සේ මේ දෙකම සිලෙක්ට් කරන්න පුළුවන් වාර. එතකොට දෙකටම එන්න. එතකොට මෙන්න මේක බලන්න. මේ ප්‍රසන්ටේජ් එක මේක මට ප්‍රසන්ටේජ් එකක් විදියට ඕන. එහෙමනම් මේ නම්බර් කියන එකේ තියෙන මේ ප්‍රසන්ටේජ් මාර්ක් එක ක්ලික් කරපුවම කපාර ප්‍රසන්ටේජ් එකෙන් ඒකෙත් වැඩි කරන්න පුළුවන්. ඩෙසිමල් ගාන වැඩි කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. මේ විදියට නම්බර් ෆෝමැට් එක. එහෙම නැත්නම් අපි ඒක රයිට් මවුස් ක්ලික් කරලා ෆෝමට් සෙල්ස් කියලා එන්නේ ඒකම තමයි ෆෝමට් සෙල්ස්. අපිට ඕනම සෙල් එකක් රයිට් මවුස් ක්ලික් කරලා ෆෝමට් සෙල්ස් කියලා දිනන ෆෝමට් සෙල්ස් වලින් නම්බර් කැමති එක ගන්න පුළුවන්. ජෙනරල්ද නම්බර්ද කරන්සිද අකවුන්ටින්ද කියන්නේ. හරි මම දැන් මේ දෙක දැන්න මක් මේකත් ෆෝමැට් කරනවා. ෆෝමැට් පේන්ට් හරි හරි දැන් අපි එතකොට බලමු ස්මෝල් ෆන්ක්ෂන් එක කොහොමද අපි ලියන්නේ කියලා. ස්මෝල් එක එහෙමනම් මම මෙතන දානවා ටෝටල් එක. පළවෙනි අපි ෆන්ක්ෂන් මට ඕන මේ සඳුන් කියන ස්ටුඩන්ට් ඉංග්‍රීසි වලටයි IT වලටයි ඉංග්‍රීසි වලටයි ඉකොනොමික්ස් වලටයි කීයක් ගත්තද කියලා මෙතන එකතු කරන්න ඕන. මෙතනට එකතු කරන්න ඕන. එතකොට එහෙමනම් අපි මේක ෆන්ක්ෂන් එකක් විදියට ලියන්න ඕන. ෆෝමියුලාස් ලියන්න. එතකොට මේ ෆෝමියුලා කියන එකට ගිහිල්ලා ෆෝමියුලාස් කියන මෙනු එකට ගිහිල්ලා ඉන්සර්ට් ෆන්ක්ෂන් මේවා ටික අපි යූස් කරන්න දැනගන්න. ෆෝමියුලාස් වලට ගිහිල්ලා තමයි ඉන්සර්ට් ෆන්ක්ෂන් දෙන්නේ. එහෙම නැත්නම් මම සිම්පල්ම බේසික් මේ විදියට ලියන්නම්. දැන් මෙතනට යන්න ඕන මට ගන්න ඕන මේක. හරි. ඒතර ෆන්ක්ෂන් එකක් ලියන්න නම් Excel වල සමානයි කිරීම equal sign එක දාන්නම ඕන. equal. equal එක දාන්න ඕන. එතකොට equal එක එනවා. දැම්මට පස්සේ ඔයාට පළවෙනි සෙල් එකට මේ සෙල් එක. ඒ කියන්නේ B කොලම් එකේ 5 සෙල් තියන්න B5 මවුස් පොයින්ටර් එක ගෙනියන්න දෙන්න B5. එතකොට මම ඒ ඔය සෙල් එකට එකතු කරන්න ඕනේ ඉංග්‍රීසි වල තියෙන මාක් එක. එහෙමනම් එකතු කිරීමනේ. එහෙනම් ලස් මාක්. එතකොට බලන්න මේක එක පාටකින් හයිලයිට් වෙනවා. ඊපස්සේ එනවා මම මේ සෙල් එක. එතකොට ඒක වෙන පාටකින් හයිලයිට් වෙනවා. ඒ පාටම මේ සෙල් එකේ තියෙන පාටම තමයි මෙතන ඩිස්ප්ලේ වෙන්නේ. ඒකත් එකතු කරනවා මේ සෙල් එක. එතකොට මේක දම් පාටින් තියෙන්නේ. ඒක දම් පාටින් තියෙන්නේ. කරලා එන්ටර් කරන්න. එතකොට තරමයි ඉස්සෙල්ලා මෙතන ෆෝමැට් කරලා තිබ්බේ. මේ තුනම ෆෝමැට් කරලා තිබ්බනේ. පර්සන්ටේජ් එතකොට මම මේක නම්බර් එකක් දාන්න. නම්බර් එකක් දාලා ඩෙසිමලුත් කපලා. එතකොට
ටෝටලක දෙසී පහළවයි කියල එන. තොර ෆංෂන් එක වෙන්නේ සමානයි B5 plus C5 plus D5. හරි. ඒ වගේම මේකත් එකතු කළම සමානයි B6. දැන් B6 වල තමයි මම ඉන්නේ. B6 plus B C මේක නෙමෙයි. ඒකටම යහපැත්තේ තියෙන. මොකද චමත්කා ඉන්නේ 6 පේලි. 6 වෙනි පේලි. එහෙමනම් C 6 plus මෙතනට එන්නේ මොකද්ද? D 6 enter. එතකොට චමත්කා ඉන්නේ 6 වෙනි පේලි. ඒකින්ද තමයි 6 B 6 C 6 D 6. මෙයා ඉන්නේ සඳුන් ඉන්නේ B5 C5 D5. එතකොට දෙකක් හරි. දැන් අපි මේ වගේ එකක් මේ තියෙන එකම තමයි. දැන් බලන්න මෙතන B5 C5 D5 ඉන්නේ තිබ්බේ. ඒකෙන් තමයි මෙතන මාරුනේ B6 C6 D6. කොලම්ස් එකයි රෝ එක විතරයි වෙනස් වෙන්නේ. එවනම් මට පුළුවන් මේ ෆෝමියුලා එකක් කොපි කරන්න පුළුවන්. මේක දැන් මෙතන ගත්තාම ඔයාලට හිතන්න පුළුවන් නේද? මොකක්ද එන්නේ? B7 C7 D7. නේ. එවනම් මේක මම කොපි කරලා මෙතනට paste කරමු. මේක කොපි කරන්න ඕන. Right mouse copy. මෙතන දාවා paste කරා. Right mouse paste. ඊට පස්සෙ මෙතන ආවා B7 C7 D7. මෙතනත් ඔන්න පේස් කරන්න පුළුවන්. පේස්. දැන් තොන් මෙතෙන් 207 159 171. නේ. මේකත් මා කළා මට පුළුවන්. තව විදියක් ගන්න. ෆිල් හෑන්ඩල් එක යූස් කරන්න පුළුවන්. ඒකත් එක එකකින් එක ප්‍රමාණයකින් කොපි කිරීමක් නේ. මේ ෆිල් හෑන්ඩල් එක මට පුළුවන් මෙහෙම ඩ්‍රැග් කරගෙන යටට एक हर कॉपी पेस्ट तो मैं आए मैं टोटल के लिए ना टोटल तो मैं के लिए मुकाद बी फाइव सी फाइव डी फाइव अभी पुर्दू विधि है ना मैं के एक तो के रुआ 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 दाम है देन ये मैं नेतो पुलवांगा अभी तो एक आत एक विधि या तावा पुलवांगा अभी तो මේ දකුණු පැත්තේ උඩට වෙන්න තියෙන එඩිටින් වල ඔටෝ සම් කිය. ඔටෝ සම්. උඩට එතන ඔටෝ සම් තියෙන ඇවරේජ් තියෙනවා. මේ වගේ තව මෝ ෆන්ක්ෂන්ස් දාගන්න පුළුවන්. ඔටෝ සම් කියලා එකක් තියෙනවා. මේ වගේ සිග්මා මාක් එකක් එක්ක තියෙනවා. එප්සිලෝ. ඒක ක්ලික් කරා. एक क्लिक कर पुआ में हम पोड़ डगड़ में एक काट कर ला मिदन दान हम मिदन दान टोट लेग गन ना टोट लेग मिदन दान मुदन ता मिदन में उत्तर में नवागी ना माटे पेन ना नो तो मिदन ही मामा गान ना ऑटोसाम ऑटोसाम कीने क्लिक कर पुगा मांग එයා ඔටෝමැටිකලි බලනවා වම් පැත්තේද දකුණු පැත්තේද නම්බර්ස් තියෙනද කියලා. එහෙම නැත්නම් උඩද යටද. එයා ඔටෝමැටිකලි දැන් මේකෙන් වම් පැත්තේ එන්න තියෙන්නේ නම්බර් රේන්ජ් එක. එයා ඒක සිලෙක්ට් කරගන්න. අපිට සිලෙක්ට් කරන්න දෙයක් නැහැ. එයා ඒ ඔටෝමැටිකලි සිලෙක්ට් කරගෙන තියෙන්නේ B5 D5. එහෙනම් එන්ටර් කරා. එතකොට 215. ඒ වගේ ඔටෝ සම් ක්ලික් කරා. එන්ටර්. දෙකක් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මේක ඩ්‍රැග් කරන්න පුළුවන් ෆිල් හෑන්ඩල් එක. එතකොට ෆෝමැට් පේන්ට් එක ගිහිල්ලා මට මේ ටික පේන්ට් කරගන්න පුළුවන්. මේ උත්තරේම ආවා නේද? එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? සමානයි equal sum වරහන් ඇතුලේ B5 colon D5 වරහන් වල ඒ වගේ තමයි මෙතන
මෙතන තියෙන්නේ මොකද්ද B5 C5 D5 ඒකත් හරිනේ මම මේ දෙකම දැන් කට් කරලා මෙතනට ගන්න මේක දැන් අයින් කර දැන් මෙතන චේන්ජ් වුණා මොකද සම් එක ගන්නෝ නේ සම් එක හදලා ඉන්න සම්මේෂන් හරි මෙතනත් මම ටෝටල් එක දානවා ටෝටල් එක මම මෙතන කොපි කරනවා මෙතන පේස් එතකොට මෙතන තියෙන්නේ මොකද්ද සම් B5 D5 මෙතන තියෙන්නේ මොකද්ද සමානයි B5 C5 D5 නේ මෙතන තියෙන්නේ සමානයි B5 C5 D5 මෙතන තියෙන්නේ සමානයි සම් මෙහෙම කරන්නත් පුළුවන් සමානයි කිරීම දාලා මම ටයිප් කරනවා sum sum තවර එන sum එකෙන් එන functions ටික එනවා sum sum if s sum product sum sq දැන් අපිට sum නේ ඕන එහෙනම් sum තියෙනවා නම් අපිට tab key එක press කරන්න පුළුවන් tab හරි එතකොට සමානයි වරහන් ආවා එහෙනම් පළවෙනි number එක මොකද්ද b5 plus DC5 plus D5 දාලා වරහන වහන්න සම් සමානයි සම් වරහන් ඇතුලේ B5 plus C5 plus D5 වරහන වහලා එන්ටර් කරා ඒත් එන්නේ මේ උත්තරේ දැන් කොපි කරමු තොර මෙතන බලන්න මොකද්ද සමානයි සම් B5 C5 D5 වරහන් ඇතුලේ මෙතන තියෙන්නේ මොකද්ද B5 colon D5 පළවෙනි සෙල් එක අවසාන සෙල් එක විතරයි තියෙන්නේ මැද සෙල් නැහැ හැබැයි colon එක තියෙනවා මැදට මේක එහෙම නෙමෙයි මේක තියෙන සමානයි සම් සෙල් හැම එකක්ම තියෙනවා ප්ලස් 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 දා ඒ වගේ මෙතන අපි ප්ලස් 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 දාන්න පුළුවන් කමා දාලා ලියන්න පුළුවන් ඒ විදිහට ඕන විදිහට අපි ලියන්න පුළුවන් හරි ඔය ඇවිල්ලා total එකක් ගන්න විදිහ sum එකක් ගන්න විදිහ එකතුවක් ගන්න විදිහ